ගාලු දිස්ත්‍රික්කයේ මව් සෞඛ්‍ය සමාජ සම්මේලනය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ලබදුව සිරිදම්ම විද්‍යාලයේ පැවති මෙම සම්මේලනයේදී මව් සමාජ සමාජිකාවන් සඳහා නිල ඇඳුම් ලබා දීමද සිදු වුණා. අද දරුවාට ආරක්ෂිත ස්ථානය ඔබ දන්නවා නිවසට වඩා පාසල. පාසලේ පැය පහ තමයි දරුවාට ආරක්ෂිත ස්ථානය බවට පත් වෙලා තිබෙන්නේ. අද දරුවාට අනාරක්ෂිත ස්ථානයක් බවට පත් වෙලා තිබෙන්නේ දෙමව්පියන් සෙවණේ සිටින කාල සීමාව. පාසලේ කාල සීමාව නොවේ. ඒකට හේතුව මව සහ පියා මේ සමාජ තරගකාරීත්වයට මුහුණ දීලා තිබෙනවා. ආර්ථික අමාරුකම් සඳහා වේගවත් ගමනක් යනවා. තමාට තිබෙන අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා ඇතැම් වෙලාවට දරුවන් අමතක කරලා තමාගේ කාර්යන්හි නියලෙනවා. ඒ තුර දරුවා පිළිබඳව තිබෙන වගකීම් සහිතවකම් ඇතැම් වෙලාවට අමතක වෙන තත්ත්වයන් තිබෙනවා. ඉතාමත් දැඩි ලෙස දරුවාගේ ආරක්ෂාව පිළිබඳව මව සහ පියාගේ අවධානය අඩුවීම අද කැපී පෙනෙන තත්ත්වයක්. මේ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාකාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජනතා අයිතියට පත් කළා. යුද හමුදාවේ අනුග්‍රහයෙන් ඉදි කළ මෙම පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සකස් කර ඇත්තේ ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ මූලික අරමුණින්. නව වාට්ටු සංකීර්ණය විවෘත කරමින් එහි ප්‍රථම රෝගියා ලියාපදිංචි කළ ජනාධිපතිතුමා රෝගීන් සමග සුහද කතාබහකද නිරත වුණා.